මේකනම් මාරම දුක හිතෙන කතාවක් අපට රෑ 11ට විතර කෝල් එකක් ආවා බව්ව එක්ව හප්පගෙන වාහනයක් නවත්තන්න නැතුව ගියා කියලා අපට පුළුවන් නම් ඇවිල්ලා පොඩ්ඩක් උදව් කරන්න කියලා අපි නිදා ගන්න ලෑස්ති වෙන ගමන් හිටියේ ඒ තේ ළමයා බේරන්න පුළුවන් නම් ලොකු දෙයක්නේ ඉතින් අපි ඉක්මනට ඇඳගෙන ගියා බල්ලගේගේ තුවාල නම් පේන්න තිබුණේ නැහැ ඒත් හරිම අමාරුවක යා හිටියේ යාට නැගිටින්නවත් බැරුව හිටියේ මේ වෙලාවට ડોක්ටර්ස්ලව හොයාගන්න බැරි නිසා ඩෝරායි මායි කල්පනා කරලා මෙහාව අපේ කෙනල් එකට අරන් ගියා උදේම එතකොට ડોක්ටර් කෙනෙක් ළඟට අරන් යන්න පුළුවන්නේ ගයිස් ඇක්සිඩන්ට් එකක් වුණොත් බල්ලෙක්ව හැප්පුණොත් පොඩ්ඩක් නවත්තලා බලන්න ඕගොල්ලෝ හිතලා කරපු දෙයක් නෙමෙයිනේ ඉතින් මොනාරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ ළමයාගේ ජීවිතේ සමරක් වෙලාවට බේරන්න පුළුවන් අද මෙයාව හප්පලා මිනිස්සේ ගිහිල්ලා ඉතින් මේ ළමයා කොට්ටක් දරුණු ස්ටේට් එකේ ඉන්නේ අපි ඩෙක්ස්ට්‍රෝස් ටියුකුත් අරගෙන කෙනල් එකට ගියා මේ ළමයාට පොඩ්ඩක් හරි එනර්ජි එකක් දෙන්න පුළුවන් නේ ඩෙක්ස්ට්‍රෝස් එකෙන් ඒත් ඒ ළමයාට තියෙන ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ නැහැ මේ ළමයා අපිව දාලා ගියා ගයිස් මම මේ ළමයාගේ නම දන්නේ නැහැ ඒත් අපි ප්‍රාර්ථනා කරමු මෙයා හොඳ තැනක නැවත ඉපදෙයි කියලා අපේ මාර ආසාවක් තියෙන්නේ මේ වගේ බල්ලොන්ට උදව් කරන්න හොස්පිටල් එකක් උයි මේගොල්ලෝ තියාගන්න ලොකු තැනක් කවදා හරි හදන්න මේ තියෙන ප්‍රශ්නත් එක්කයි මේ ආර්ථිකෙත් එක්කයි ඔබ කවද වෙයිද දන්නේ හැබැයි මං හිතනවා කවදා හරි අපට පුළුවන් වෙයි කියලා මොන හරි වෙනසක් කරන්න ඕගොල්ලොන්ට පුළුවන් පුළුවන් විදියට පාරේ ඉන්න බල්ලන්ට උදව් කරන්න ඒක ලොකු කිනක් ඇයි මේ ළමයින්ට කතා කරන්න අහන්න බෑ කියන්න බෑ මට මෙච්චර අමාරුවක් තියෙනවා කියලා ඉතින් අපට පුළුවන් විදියට අපි කරමු මොනවද කියන්නේ ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් කරන්න මට පොරොන්දුවක් වෙනවද මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් එක්ක ෂෙයා කරන්න එහෙනම් අපි ගියා Bye.